ඊයේ සයිනෆාමින්නත් මාත්‍රා මිලියන 1 ලක්ෂාවට ගෙනම් පස්සේ මෙය මේ ගබඩාරු වල තියාගෙන නැතුව හැකි ඉක්මනින් ජනතාව වෙත ලබා දිය යුතු යන්නත් විශේෂයෙන්ම බදන්න බස්නාහිර පළාතේ මේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුනේ තමයි වැඩිපුරම කොයි දාසාදිකයන් බහුතරයක් හමුවන්නේ. අපි ඒකින්දා දැනට ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් වයස අවුරුදු 30ට වැඩි සියලු මායලුන්ට මේ බස්නාහිර පළාත එන්නත් කරන්නේ කරනින්දා ජනාධිපතිමයි උපදෙස් ලබා දුන්නා වහාම මේ ලබා දෙන්න වේගවත් කරන්න කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානතම රෝහලවන නාරායන්ක රෝහල් පරිශ්‍රයේ ඒ වගේම 50කට අපි අපගේ පන්සලක් හැටියට හමුදා පන්සලක් දින බෝධි රාජ රාම විහාර පරිශ්‍රයේ තුලත් 50කට ඒ වගේම අපේ තියෙන වේරහැර වෛද්‍ය බලකා ප්‍රධාන මූලස්ථානයේ වෙන ඒ පරිශ්‍රයේ ඒ වගේම ගුවන් හමුදාවේ ගුවන්පුර යුද හමුදා ඒ හදවුරේ ඉදිරිපිටින දඹිල්ල මහවිද්‍යාලයේ ඒ වගේම ගුවන් හමුදාවේ ඒකල අටුනායක සහ රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රය ආශ්‍රිතවත් පරිශ්‍රය තුලත් ඒ වගේම නාවික හමුදා මූලස්ථාන චෛත්‍යපාර ප්‍රධාන මූලස්ථානයේ ඒ ස්ථානයේ සහ නායක හමුදා වැලිසර ප්‍රධාන කඳුර මේ සියලුම ස්ථානවල රෝහල් අපේ තිබෙනවා. ඉතින්කින්දා ඒ පරිශ්‍රය තුල බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලුම අයවලුන්ට ගිහිල්ලා ඕනම අවස්ථාවක අද දාසන 8 මාර්තු සිට දවස් 4 මාර්තු දක්වා දවසේ නත්තරණය කරගන්න කියාක් ලැබෙනවා. ඒත් එක්ක හෙට දිනේ මේ දේ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. අපිට තව දුරටත් එන්නත් ලැබුණොත් අපි එය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂම අපගේ රෝහල් තිබෙන යුද හමුදා රෝහල් තිබෙන කොළඹින් පිට බස්නාහිර පළාතෙන් පිට විශේෂයෙන්ම යාපනය මුලති මන්නාරම ඒ වගේම දියතලාව මාතර සහ ගාල් ප්‍රදේශවලත් වයස අවුරුදු 60ට වැඩි අයවලුන්ට එන්නත්තරණය කිරීමට අධිකරු ජනාධිපතිමාගේ උපදෙස් පරිදි අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක